අයිබුවන් යාළුවනේ, ශ්‍රී ලංකාවේ හෙළ කලාවට වගේම සිනමාවටත් පුංචි තිරයටත් නැතුවම බැරි නළුවෙක් වෙච්ච දසුන් පතිරණ ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් යාළුවනේ, ඕගොල්ලෝ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ලංකාවේ අලුත්ම දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න අපේ යාළුවන්ට පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි දසුන් පතිරණ ගැන කතාවට ආවේ ඇයි කියලා බලමු. මේ දවස්වල දසුන් ඉන්නේ ගෙදරටම වෙලා. එයාගේ අලුත් දරුවත් එක්ක එයා පවුල් ජීවිතේ ලස්සනට ගත කරනවා. ඉතින් දසුන්ගෙන් අහපු ප්‍රශ්නයකදී දසුන් කියලා තියෙනවා, මේ තමන් මේ විදිහට දරුවෙක් හදපු එක සමහර අයට ප්‍රශ්නයක් වුණා කියලා. ඒ කියන්නේ කලා ශාස්ත්‍රයේත් දසුන් නිර්මාණ දායකත්වය ලබා දුන්නු සමහර චරිත සමලිංගික චරිත වීම නිසා ඔහු දරුවෙකු සෑදීමත්, ඒත් එක්කම ඔහු තම පෙම්වතිය විවාහ නොකරගෙන සිටීමත් ගොඩක් අයට ගැටලුවක් වුණා. ඉතින් මේ ගැටලු බොහොමයක් හම්බුවේ දසුන් දැන් ඇයට විවාහය පවා ලබා දීලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම දසුන් කියන්නේ ඉදිරියේදී තමන් ලංකාවේ රැඳීමට බලාපොරොත්තු වන් නැති බවයි. ඊට ප්‍රධානම හේතුව විදිහට ඔහු දක්වන්නේ කලාකරුවන්ට රටෙන් ලැබෙන ඉතා අඩු අනුග්‍රහය. ඒ වගේම කලාකරුවන්ගේ අනාගතය ඉතාමත් ඉක්මනින් අඳුර වැටෙනවා කියලා දසුන් විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමන්ගේ ජීවිතයේ පසුකාලීනව විදේශගත වෙන්න ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රවීණ රංගදරයෙක් හැකියාවන් බහුල පුජ්‍යලයක් අපේ රටට නැති වුණොත් ඒක පාඩුවක් නේද? මෝටර් සයිකල්, හුස්ම, ඒ වගේම සයපෙති කුසුම වැනි විශිෂ්ට නිර්මාණවල දසුන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේත් ඔහු ඉහළ දායකත්වයක් ලබා දීලා තියෙන්නේ විශිෂ්ට නිර්මාණවලට පමණයි. ඉතින් යාළුවනේ, කලා ශාස්ත්‍රයේ මෙවැනි අලුත් දේවල් දැනගන්න ආස නම් මතක ඇතුවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.